इलेक्ट्रो नेगेटिविटी क्वांटम मार्क क्वांटम नंबर्स इलेक्ट्रॉन लबा गणीमे शक्ति इलेक्ट्रॉन गेन एनर्जी के कथा करना हर इलेक्ट्रॉन लबा गणीमे शक्ति इलेक्ट्रॉन गेन एनर्जी के कथा करना पाड़ी स्ट्रक्चर पटांगा प्रश्न ऑक्साइड उत्तरे प्रश्न है लक्षण उदाहरण දකුණේ උඩමයි වම් පැත්තේ පහළමයි උත්තරයකට තියෙන්නේ රුබීඩියම් ෆ්ලෝරයිඩ් හරි RBF තියෙනවා ඒක තමයි මුතේ එතකොට ලොකුම විද්‍යුත් ධ්‍රුවතාව වෙනසක් ලැබිලා අයනික ලක්ෂණ වැඩිව වෙන්නේ හරි අයනික නේචර් එක වැඩිව වෙන්නේ අයනික ප්‍රොපර්ටිස් වැඩිව වෙන්නේ ඔන්න ඕකේ හරිද එතකොට දෙකට උත්තරේ 4 දෙකට උත්තරේ 4
එකටපතේ උත්තරේ 14 කියලා ගමු අපි මොකද කියලා ගැලපෙන උත්තරයන් නැති හින්දා 14 කියලා ගමු इलेक्ट्रॉन विन्यास දිවි පරමාණුක අණු නැත්නම් ඩයි ඇටොමික් ගෑසස් ගත්තහම ඒ හැමෝම ද්වි පරමාණුක අණුවක් හදාගන්නේ මෙයාලගමකෝ මෙයා පුතා NS1 ආකාරයෙන් තමයි මෙයාත් NS1 ආකාරයෙන් වයි හරි ඔහොම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදාගන්නේ එයාලට තමන්ගේ අෂ්ටකය නැත්නම් ඔක්ටට් රූල් එක සම්පූර්ණ කරගන්න ඕන වුණාම හරිද ඔක්ටට් රූල් එක සම්පූර්ණ කරගන්න ඕන නම් තමයි ඔය වගේ අෂ්ටකය හදාගන්න එක කරන්නේ. ඉතින් අපි බලන්න මෙතන එතකොට අපි බලන්න ඕනේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය ෆස්ට් ගෲප් එකේ කට්ටිය කොහොමද පළවෙනි කාණ්ඩයේ කට්ටිය අපි හොයාගන්නේ පුතේ පළවෙනි කාණ්ඩයේ කට්ටිය හොයාගන්නේ ලිසි සෝමි පොට්ට රුබී සිපර් පැන්නා හරි ලිසි සෝමේ පොට්ට රුබී සිපර් පැන්නා ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ෆ්‍රැන්සියම් හරිද එතකොට බලන්න මේ ඉන්න කට්ටියකින් පළවෙනි කාණ්ඩයේ මුල් ගවෙ ඉන්නේ ලිතියම් විතරයි හරි අනිත් ඔක්කොම උච්ච වායු සහ ස්ථායි විඤ්ඤාස කියන කට්ටිය සෝ ඕල් අදර් එලිමන්ට්ස් හැව් සේම් ද ස්ටේබල් ඉලෙක්ට්‍රෝන කන්ෆිගරේෂන්ස් only lithium has in this one type so potassium maker hondama hada ganna puluwam bandhanaya lithium walata so potassium maker bandhanaya hondama hada ganna puluwa lithium walata idara tunata uttare 4 wenawa hari tunata uttare 4 idara puthama hari yanona ekman liyanna yuwarna प्रश्न
හැඩය වෙනස් වෙන ටික අහනවා CH3 plus ගත්තොත් එහෙම sigma bonds තුනක් විතරයි තියෙන්නේ හරි CH3 plus වල sigma bonds හරි sigma bond වල තුනයි තියෙන්නේ ඒක නිසා තලීය ත්‍රිකෝණාකාර වෙනවා trigonal plane ඊට පස්සේ තුසා PCl3 2 plus හරි ත්‍රිමෙන් 2 plus වුණාම මේක නිකම්ම තලීය ත්‍රිකෝණාකාර වෙනවා ඒ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරලා තියෙන්නේ BO3 2 minus करता हूँ आपको तरह तो BO3 3 minus करता हूँ अब नॉर्मल इंटरनल को दोनों आप इधर थालीय त्रिकोण आकार है क्या ना तो मैं CH3 minus करता हूँ मैं विनाश करूँगी CH3 minus करना इलेक्ट्रॉन एक बड़े आपत्ति है ना मैं का ट्रिकोनल पिरामिडल हर त्रियाने तो पिरामिड आकार है क्या ना मैं आगे है दे හරිද ත්‍රියානති පිරමීඩ ආකාර කියලා කියනවා මෙවගේ හැඩය. හතරට උත්තරේ හතර. හරිද හතරට උත්තරේ හතර. අපි පස්වෙනි ප්‍රශ්නෙට අන්තිම එකක් පුතේ ඒ කියන්නේ BCL3 minus figure plane එකම තමයි. තලයේ ත්‍රිකෝණාකාරම තමයි. හරි අසම එක බලන්න සෝඩියම් බෝරේට් වල HCl දාපුවම ප්‍රතික්‍රියාවක් තියෙනවා x සහ y සඳහා පිළිතුරු අහනවා හරි ඒකට මම බලුත් එහෙම Na2B4O7+ 2HCl+ XH2O ඕකෙන් අපිට හම්බේනවා 2NaCl plus YH3BO3 හරි මෙන්න බලමු අපි නිකන් තුනතරල බලමු අන්තර අපි xy දෙක හරහා ට්‍රයි කරමු එතන අපි තුනතර කිරීමේ ක්‍රම තුනක් පාවිච්චි කරනවා විදිහ පොර තුනතර කිරීමේ ක්‍රම තුන පළවෙනි එක සෝදිසි ක්‍රමය අර ඉන්ස්ට්‍රක්ෂනල් මෙතඩ් දෙපැත්ත ගණන් කරලා අංකයක් දාගන්න තියෙන්නේ මෙතන b 4ක් තියෙද්දී මුලින්ම මෙතන b ගන්න 4ක් කරගෙන යමු. හරි b ගන්න 4ක් කරගෙන යමු. එතන මෙතන ඉස්සරහට 4 දාගමු. හරිද? ඔතන ඉස්සරහට 4 දාගමු. ඔතන 4 වුණාට පස්සේ මෙන්න මෙතන දෙකක් වෙලා තියෙනවා පුතා මෙතන හතර වුණත් එනවා h ගාන වෙනවා දැන් 12යි මෙතන h දෙකක් ගියාම මෙතන පහක් ආවන හරි වගේ දැන් බලන්න o ගාන 7යි 5යි 12යි 12යි හරි පුතේ මේ බැලන්ස් වෙනවා හරි මෙතන x සමානයි 5යි y සමානයි 4යි කියලා එන්න ඕනේ එතකොට සෝදිසි ක්‍රමයෙන් ඉන්ස්ට්‍රක්ෂන් මෙතන දෙකෙන් තමයි මේක හදන්නේ හරි කරොතුනේ සෝදිසි ක්‍රමය නැත්නම් ඉන්ස්පෙක්ෂනල් මෙතඩ් එක පාවිච්චි කරලා තමයි අපි මේක හදන්න ඕනේ. හරිනේ.
उत्तरे प्रश्न उत्तरे प्रश्न प्रश्न एनुअल पेपर के स्ट्रक्चर्ड ऐसे एक का दीपु प्रश्न है एक अनुरूप प्रश्न है अरे मैं बाकी इन प्रश्न आप तमाय गियावरुद्ध एनुअल पेपर के स्ट्रक्चर्ड ऐसे एक का दाल दिख दे हम तो बड़े बड़ा दारु एक निकाल रहे हैं ऐसे व्यास में दाखला पूर्व में अधिक ना कर लेते हैं ना हम वो पौड़ी सारला गाना तीन दिन में उत्तर उत्पाद दीना कहीं में आदेश करने की स्ट्राइक दिख दे अरे इंगा दालन देखता हूँ बाहर के पास संपूर्ण इन क्यों ना बलन हम उधर में उधर ही आते हैं ना मेरे क्यों ना बल ट्राई कर देते हैं मगर मेरे पास पेपर गाने छुट्टा पिना से पहले हाथों को गाना किया और दी को अरे पास हाइंग प्रश्न है ट्राई कर देने पौड़ी गाना लेकिन निकल हेले बिना से चले इतने बायो में जाकर मैं किसी मर मगर उधर ही हाथों ना उधर ही आते हैं ना क्यों ना बल उत्तर आने निकमंड මේක වගේ තමයි තමයි DAA කියලා කියන්නේ RA කියන්නේ මේක RB කියන්නේ මේක ඔය අඳු කරලා තියෙන්නේ ඔය දෙන්න අතර තියෙන අන්තර්ගත කියන්නේ තියෙන දෝෂ කලාපය තමයි අඳු කරලා පෙන්නලා තියෙන්නේ හරි බලන්න උඩ හරි ලිතියම් අයඩයිඩ් වලට තමයි අපිට මේක දීලා තියෙන්නේ එතකොට අපිට කියන්නේ දෙන්නේ කනෙක්ෂන් තුනයි තමයි කියලා අනිත් කෙනා තමයි හොයන්න ඕනේ डेल्टा एक्स अरे डेल्टा तो विद्युत प्रवाह इस बिंदु के तो अपने आंगन पर देखा इंडक्शन हाई हाई इंडक्शन नाम है या का अनुकरण हम इन्हें वही किया नोटिंग अपने आर बी वाले उत्तर एक आंगन पर
हाँ जी ड्रॉप करना आज भी ईमेल कर मेरे में हिम्मत उत्तर है आप एकाई देशों में देखा एक हफ्ते लेना होते उत्तर देखा किया गया ना अरे एनस्ट्रम वाले दिए थे ये तब मतलब कि हमने एनस्ट्रम के अंदर मुकाबले खेला पर बता एनस्ट्रम में हफ्ते लगे हैं ये एक बार इनके बीच में दाहिने में बोला है मीटर किए नहीं कर अरे एनस्ट्रम में हफ्ते लगे हैं हमने एक बार इनके बीच में दाहिने में बोला है मीटर किए नहीं कर अरे तो हाइड उत्तरे देकर मतलब तो हफ्ते में प्रश्न है अरे हदागा निकल रहा है और ना और ये आदेश आप किए नहीं तब देखे अतने बलाना धनकीर्ण इलेक्ट्रॉन इलेक्ट्रॉन आता मुझे इलेक्ट्रॉन मैंने मेतन आगे संसाधन प्रोटोन इलेक्ट्रॉन गाता आरोपण
ප්‍රෝටෝන එක ගත්තහම ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයකට වඩා ගොඩක් වැඩි. හරි ඉලෙක්ට්‍රෝනට ගොඩක් වැඩි. ඒතර හරය ලොකු වෙන ලොකු වෙන මේ එන උත්තරේ පිටේ අඩු වෙනවා නේ. මේ උත්තරේ අඩු වෙනවා. එතකොට ඊබෙදීමෙන් වැඩි කොහොමද ඉලෙක්ට්‍රෝන වල ඊබෙදීමෙන් වැඩිම ඉලෙක්ට්‍රෝන වල එහෙනම් පුතේ අපකමනේ වැඩිම ඉලෙක්ට්‍රෝන වල මේ කැතෝඩික කියන එක හරි පළවෙනි එක හරි මේක මම ලියනවා ලියා ගන්න අපි තමයි න්‍යෂ්ටිය දන්න පුතේ අල්ෆා කියලා කියන්නේ හීලියම් 242 ප්ලස් වලට හරි ඒතර දන දන දෙන්නේ විකර්ෂණය වෙනවා පොසිටිව් දෙන්නේ රිපෙල් වෙනවා ඒතර පළවෙනි ඩි වාක්‍යයත් හරි හරි ඒ හරි බි හරි සීගුදේ කැතෝඩික කිරණ වල එක්ස්ට්‍රීමල් ප්‍රවේගය වැඩි කියනවා ඒකත් හරියද කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් එක්ස් කිරණ කියලා කියන්නේ පුතා අපි බැලුවොත් එහෙනම් එක්ස්ට්‍රේස් කියලා කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණ හරි විද්‍යුත් චුම්බක විකිරණ ඒතර පුතේ කැතෝඩික කිරණ වල ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන්ස් වල වෙලොසිටි එක වැඩි ඒක හරි සීත් හරි පරමාණු ක්‍රමාංකය හොයාගත්තේ පුතේ තොම්සන් මෙමේ ඒක හොයාගත්තේ මොස්ලි හරි මොස්ලි කියන විද්‍යාඥයා හරි මොස්ලි තමයි හොයාගන්නේ එරෙන ABC හරි පහ උත්තරේ වෙන්න ඕනේ ABC හරි පහ උත්තරේ හරිද මම යනවා එක පොඩි ලියා ගන්න අපි 15 ප්‍රශ්න වෙනකන් තරයන් ගුවන්ට කරලි කරලා ඉස් පාඩම පටන් ගමු හත්පාරේ පස්සේ අටවෙනි ප්‍රශ්නය මෙන්ඩලීෆ් ගේ ආවර්තන වගේ දීලා තියෙනවා ඒක වැරදි මොකක්ද කියලා අහනවා හරි ඉතින් බලන්නක බලුවොත් එහෙම පළවෙනි කාරණේ අනිවාර්යයෙන්ම මෙන්ඩලීෆ් තමයි මුලින්ම පීරියඩ්ස් ගෲප්ස් හරි කාණ්ඩ සහ ආවර්තන නම්බරක විද්‍යාඥයා දෙවෙනි එක संसाधन ඔබ දෙවි ඉස්තන් ගොඩක් තියෙනවා ඉස්තන් ගොඩක් තියෙනවා එක හරේ උදා හතරවෙනි එකත් වැරදි යාගේ සමතිස්සම ඊළඟ එක වැඩි වුණ නැහැ හරි සමතිස්සම ඊළඟ එක වැඩි වුණ නැහැ යාගේ පහ හරේ උදේට වැඩියෙන්ම හොඳ උත්තරේ හතරවෙනි එක යාගේ ආවර්තතාවක් දැන් අපේ නූතන ආවර්තතාවගේ उपयोगी ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නම් තමයි එක වගේ කාණ්ඩ වලට වැටලා තියෙන්නේ හරිද එක වගේ කාණ්ඩ වලට වැටෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව මමේ උත්තරේ 4 එතකොට හරි මමේ පිළිතුර 4 10 බලන්න උදා අවසාන ඉලෙක්ට්‍රෝන ටික ඉවර වෙනවා තියෙන්නේ බලන්න උඩ
අවසානයේ පිරලා තියෙන්නේ 6s වුණාට එතන පුතා d ඉලෙක්ට්‍රෝන භාගයට තියෙන්නේ හරි 5d 7 කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ 6s 2යි 5d 7 ඒකට පුතේ 5 වෙනි d ගොනුවට 5 වෙනි d ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතිනවා එහෙනම් පුතා d ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතිනවා නම් මේක ආන්තරික මූලද්‍රව්‍යයක් හරි d ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතිනවා නම් ආන්තරික මූලද්‍රව්‍යයක් වෙනවා හරිද පොඩ්ඩක් වරද ගන්න b ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතිනවා නම් ඒක ආන්තරික මූලද්‍රව්‍යයක් හරි ට්‍රාන්සිෂන් මෙටල් එකක් වෙනවා අනිත් ඒවා දැන් නැත්තේ ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතින කෙනා තමයි බලන්න ඕනේ හරි ඉලෙක්ට්‍රෝන පිරෙමින් තියෙන්නේ කොතනද කියලා බලන්න ඕනේ ඒවා තමයි අපි කියන්නේ ආන්තරික මූලද්‍රව්‍ය කියලා ට්‍රාන්සිෂන් එලිමන්ට්ස් इलेक्ट्रॉन विन्यासे जर्मेनियम वाले तमाय किस देख के बनने अरे लिटरेचर किस देख के ने जर्मेनियम वाले उधर जर्मेनियम दाह हाथरणी कांडे मूल कर गया अरे दाह हाथरणी कांडे काटते हैं ये इलेक्ट्रॉन विन्यास है ns2 mp2 आकार है ना दिएंगे और मतलब ये दाह हाथरणी कांडे कौन से हैं ने दाह हाथरणी कांडे कमल सिल्वा जर्मी साना लेडरेला කමල් සිල්වා ජර්මි සනා ලෙඩවිලා කමල් සිල්වා ජර්මි සනා ලෙඩවිලා දරන්තර ns2 np2 එක දෙවෙනි ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ හතරවෙනි ආවර්තයේ නම් 4s2 4p2 විදිහට තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ පුරාණෝගේ සංයුජතාවය බලන්න කිව්වොත් එහෙම හරි මෙයා තියෙනවා s වල එක p වලින් දෙකක් තියෙනවා මුළු ගන්න හතරක් තියෙනවා. ඒක හොඳම සංයුජතාව දෙක වෙන්නේ දෙක සහ හතර. උඩම සංයුජතාවක් තියාගන්නේ උඩම සංයුජතාවේ හතරයි. 14 වෙනි කාණ්ඩයේ කට්ටියට පෙන්වන්න පුළුවන් උඩම සංයුජතාවේ හතරක් වෙනවා. අපි 12ට උත්තරේ දෙක. 12ට පිළිතුර දෙක. අරගෙන 12ට පිළිතුරු දෙක ऑक्सीजन अभी आगाम तो तेरे ऊपर में समझता हूँ कौन से अन्य सामान में तो अभी लाइट पंडाल का ना हाँ
ඔන්නෝ ගත්තාම බලන්න එතකොට චතුරපදයේ සංයුතාවේ 1යි 2යි 3යි 4යි 3යි 2යි 1යි ඔන්නෝ මෙයා මේ සම උපරිම සංයුතාවේ වේලෙන්ස් එක මැක්සිමම් වේලෙන්ස් එක මෙතන උදේ 1 2 3 4 5 6 7 උපරිම වෙනවා මේ විදිහට හරි third period එක third තුන්වෙනි ආවර්තයේ නම් පහලට මේ විදිහට දෙවෙනි ආවර්තයේට ඔය විදිහට තමයි යන්නේ second period එක ඔය විදිහට යන්නේ මේ වගේ ධාරණ ධාරණකේ කොණ්ඩ ඔය ගන්න දේවල් ලියා ගන්න හරි ලිතියම් ඉන්න ෆෝල්ඩර් එකේ වැඩි මේක සා උපරිම වෙනවා කාබන් වලදී හරි මැක්සිමම් එක කාබන් තුන්වෙනි එක තමයි උත්තරේ වෙන්නේ උපරිම වෙන්නේ කාබන් වලදී හරි 14 ට පිළිතුරු තුන මම කියනවා ලියාගන්න ඉක්මනට හරි දැන් ෆලෝස් එකකට මගේ කැත සරමට බැන්න රෑ හරි දෙවෙනි කාණ්ඩේ බේබි මගේ කැත සරමට බැන්න රෑ හරි මොනවද වෙනවද ඔතන පුතාලතර පළවෙනි කාණ්ඩේ තමයි විශාල මාරයන් තියෙන ඊට පස්සේ මේරියම්ගේ ඊට පස්සේ සෝඩියම් මැග්නීසියම් දෙන්නගේ ඉතින් සීසියම් බේරියම් සෝඩියම් මැග්නීසියම් විදිහට යනවා සීසියම් බේරියම් සෝඩියම් මැග්නීසියම් උත්තරේ දෙක වෙනවා අතුරේ පිළිතුර දෙක වෙනවා හරි අපි අමු අද අපිට අපි ක්වොන්ටම් අංක වලින් පටන් ගමු දැන් ක්වොන්ටම් නම්බර්ස් වලින් මුලින්ම පටන් ගමු දා 14ට පුතා ආවේ තුන්වෙනි එක පුතේ කාබන් වලින් තමයි උපරිම වෙන්නේ
හරි අපි යමු ක්වොන්ටම් අංක වලට ඒක වෙනකොට බලද්දි මම අහන්න ඉක්මනට තේරෙන්න දෙයක් තිබ්බනම් ප්‍රශ්න තිබ්බනම් ඕන එකක් අහන්න लक्षण अंकनेट्रोन अभिदेन ඇඩ්‍රස් එකට තමයි පුතා අපි කියන්නේ ක්වොන්ටම් අංක කියලා. හරිද? ඉලෙක්ට්‍රෝන වලට අපි දෙන ඇඩ්‍රස් එකට තමයි අපි කියන්නේ ක්වොන්ටම් අංක කියලා. හරි? ඉලෙක්ට්‍රෝන වලට අපි දෙන ඇඩ්‍රස් එකට අපි කියන්නේ ක්වොන්ටම් අංක කියලා. එතකොට මෙතන අපි ගත්තොත් එහෙම ක්වොන්ටම් අංක වලදී අපි ප්‍රධාන අංක හතරක් කතා කරනවානේ. හරි? එතකොට පළවෙනි එක අපි කියනවා ප්‍රධාන ක්වොන්ටම් අංක ප්‍රින්සිපල් ක්වොන්ටම් නම්බර් කියලා. එතකොට මෙතනින් පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝනයට අදාළ වෙච්ච ශක්ති මට්ටම මොකද්ද කියලා. හරි එතනින් පෙන්නනවා ඉලෙක්ට්‍රෝනයට අදාළ එනර්ජි ලෙවල් එක නැත්නම් ශක්ති මට්ටම මොකද්ද කියලා. හරි එතකොට බලන්න බලමු අපි ගමු මෙහෙම මම ගන්නවා ක්ලෝරීන් එතන 1s2 2s2 2p6 3s2 3p7 इलेक्ट्रॉन सलकनवाई इलेक्ट्रॉन पहाट दालव इलेक्ट्रॉन यहां पर सालखनो हर इधर बटर अपने एम समान है तुम्हारी केला करना करवा तुम्हें शक्ति मात्रा में तुम्हें तरल में एनर्जी लेवल लेकर इधर इधर से एल की हम ने उद्दीकांश क्वांटम मान के न तब कि हम ऐसी न्यूट्रल क्वांटम नंबर उद्दीकांश හරි උද්දීකංශ ක්වොන්ටම් අංකේ නැත්තම් ඇසිමියුටල් ක්වොන්ටම් නම්බර්. උදා මේකෙන් පෙන්නන්නේ ඉලෙක්ට්‍රෝනයේ ඉන්න උපශක්ති මට්ටම නැත්තම් උපකවචය මොකද්ද කියලා. හරි යාගේ උපශක්ති මට්ටම මොකද්ද කියලා. එතකොට අපි S කාක්ෂික වලට කියනවා L සමානයි බිඳුව කියලා. T කාක්ෂික වලට කියනවා L සමානයි 1 කියලා. D කාක්ෂික වලට කියනවා
L සමානයි 2 කියලා. හරි D කාක්ෂික වලට කියනවා L සමානයි 2 කියලා. अगर वाटर में शॉर्ट नोट के दिया गया ना पुला नतन तीर बुक के लिया गया ना पुला बता बाद में कहाँ बियो वही का डाल तीर बुक को दिया थी हमने इंस्टीट्यूट वाले का रिकॉर्डिंग माल फटती है कर मैंने भी आंखे कर मैसेज कर डाले इलेक्ट्रॉन पुला नतन गेंदा करने पुला उदाहरण तुम्हें नहीं एक अगर हम तुम्हें नहीं करना हो इधर में दिन देवनी कौन था मांगते हैं सारे नहीं एक प्रधान एक इलाज उद्दीकांश कौन था मांगते हैं ना ऐसे में तब कौन था नाम लेके ना किया ना उदाहरण तुम्हें नहीं एक अब क्या नाम होते हैं ML किया ला हम ML क्या नाम होते हैं चुंबक क्वांटम नाम के नतंग मैग्नेटिक क्वांटम नाम होते हैं ना क्या नाम मैग्नेटिक क्वांटम नाम का चुंबक क्वांटम अंक है हम ने चुंबक क्वांटम अंक है मैग्नेटिक क्वांटम नाम का उधर चुंबक क्वांटम अंक के पेनर ने L සමානයි 2 වුණාම හරි L සමානයි 2 වුණාම D වලට එන්නේ අංක ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 හරි උදාහරණයක් ML කොහොමද අංකණය වෙන්නේ ML සමාන වෙනවා ඍණ L වල ඉඳලා ධන L වෙනකම් ඍණ L වල ඉඳලා ධන L වෙනකන් සමාන වෙනවා. හදවතේ ML සමාන වෙනවා ඍණ L වල ඉඳලා ධන L වෙනකන්. සදා ප්‍රස සමානකම සමාන කරගන්න අනිවාර්යෙන් බිංදුවක් ඉන්න ඕනේ. බිංදුවක් ඇතුළත්ව තමයි ඕක වෙන්නේ.
बलू හරි තමයි ස්පීඩ් වල නතර ටියුට් එකක් දැම්මා බල සම්පූර්ණ කරන්න හරි ඒක සම්පූර්ණ කරලා බලන්න ඩිස්කෂන් එක තියෙනවා එකේ අපි ඉස්සර ස්පීඩ් වල දින අවතෝ සාකච්ඡා කරනවා දැන් නිකන් දැම්මේ වලට හරි දැන් මම ඊට පස්සේ අපි ගන්නවා අවසාන වශයෙන් බ්‍රමණ ක්වොන්ටම් අංකය හතරෙන් අපි කියනවා ස්පින් ක්වොන්ටම් නම් කියලා. ඉතින් බ්‍රමණ ක්වොන්ටම් අංකය ගත්තාම දැන් අපි ඉලෙක්ට්‍රෝනයේ අපි දන්නවා කාක්ෂික තුල තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයේ කාක්ෂික තුල තියෙන්නේ धनभागेट හරි ඔහොම මේ උඩට ධන භාගයයි යට ධන භාගයයි කියලා සම්මතයක් නැහැ කොහෙදවත්. අර සම්මතයක් ස්ටෑන්ඩ් එකක් නැහැ අතනදි කොහෙදවත්. අපි නිකන් දැනගන්න ඕනේ මේක ධන භාගයයි ඍණ භාගයයි කියන එක විතරයි. හරි ධන භාගයයි ඍණ භාගයයි කියන එක විතරක් දැනගන්න ඒක සම්මත විදිහට මාර්ක් කරලා ගන්න පුළුවන්. අර වල උඩට ඍණ භාගය කියලා ගත්තොත් යටේව ධන භාගයක් කියලා ගන්න. එතන මචං මාරු කරලා ගන්න පුළුවන් එහෙම අනිවාර්ය නෑ මේකමයි වෙන්න ඕනි කියලා හරි මේකමයි වෙන්න ඕනි කියලා අනිවාර්ය නෑ හරි පුතේ මම ක්වොන්ටම් මාර්ක් කරන්නේ අපිට ඔච්චරයි තියෙන්නේ අපි ඔක පාස්සක් කීපයක් බලලෙමු මම දැන් ගෲප් එකේ දාන්න කියුට් එකක් පොඩි අපේ ක්‍යූට් එකේ තියෙන අසුතු පහතරක් බලනවා ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය කියන එක පටන් ගමු හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ ඉක්මනට විනාඩියක් දෙන්න අපි කරමු ඉක්මනට
හරි බලමු මේ පොත බලන්න පුතේ අයියා බලන්න හරි බලයන් පුතේ उपग्रहण डी एक हर एने बी अनिवार्य और बहिष्कार मूलधर्मी सत्य अंतिम इलेक्ट्रॉन सामान पंडल सी उमे डी देखना हर दिखाने देखा बिंदु आए उत्तरे हतर दुंग
හරි අපි අහන්න තුන්වෙනි ප්‍රශ්න බලන්න තුන්වෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ 4d ඉලෙක්ට්‍රෝන එකක් කොහොමද වෙන්නේ කියලා පුතා 4d කියනවාම 4d වුණාම n සමානයි 4යි d වුණාම n සමානයි 2යි ml වුණාම minus 2 to plus 2 වෙනවා उत्तरे असमानता ml minus l to plus l නෙමෙයි නම් හරි minus l to plus l නෙමෙයි නම් හරිද ml කියන එක minus l to plus l නෙමෙයි නම් එතකොට ඒක පවතින්නත් බෑ හරි කරුණාකර බලන්න දැන් එහෙනම් අපි ගමු හරි තුන්වෙනි උත්තරය වලට කියනවා පුතේ n සමානයි 3යි එළු තුනක් වෙලා තියෙනවා. මුතු ඉතින් අනිවාර්යෙන්ම එහෙමනේ n 3යි නම් l අනිවාර්යෙන්ම උඩින් 2යි තියෙන්න පුළුවන්. හරි n 3යි නම් l අනිවාර්යෙන්ම උඩින් 2යි තියෙන්න පුළුවන්. එළු තුනක් වෙලා එළු තුනක් වෙන්න බැහැ පුළුවන් මොකද 3x කියලා කාක්ෂිකයක් නැහැ. 3x කියලා කාක්ෂිකයක් කොහෙවත් නැහැ මුතේ. හරිද? 3x කියලා කාක්ෂිකයක් කොහෙවත් නැහැ. එතකොට හතරට උත්තරේ 3 වෙන්න ඕනේ. අර පස්සේ මේක තේ ජාති මේක බලන්න ඉක්මන පස්සේ ප්‍රශ්න දිහා
හදපුවා බල්ලෙක්ගේ රෂේ उत्तरे l සමානයි 1යි වෙනවා හරි l 1යි l 1යි ඊට පහට උත්තරේ 2 වෙනවා හරි පහට උත්තරේ 2 වෙනවා විසිට බලන්න 6 වෙනි එක හරිද අපි බලනවා පුතා මේ බහු ඉලෙක්ට්‍රෝන පද්ධතියේ සමාන ශක්තිය තියෙන කාර්යද කියලා පුතා අපි ඔහොම එකක් දුන්නහම තියෙන උපශක්ති මට්ටම් sub energy levels ලියාගන්න කියන්නේ එක s තියෙනවා देख S තියෙනවා देख P තියෙනවා තුන D තියෙනවා තුන D තියෙනවා හරි D සහ E දෙක ගත්තාම තුන D වෙනවා D සහ E ගත්තාම තුන D වෙනවා හතර උත්තරේ වෙනවා හරි හතර උත්තරේ එතකොට 6ට පිළිතුර හතර මොකද उपशक्ति मैं शक्ति उत्तरे
හරි. ඉතින් බලමු ඊළඟ ප්‍රශ්නය. හරි. එළවෙන බලන්න n සමානයි 4යි n සමානයි 3යි mn එක විදිහට කියන්න පුළුවන් වෙන්න. හරි උදා n සමානයි 3යි කිව්වහම අපිට දැන් දැක්කා ඕකස්සේ ඔය තියෙනේමදී ml එකක් වෙන්න පුළුවනි ml එකක් වෙන්න පුළුවනි එක කාක්ෂිකයකට විතරයි 8ට උත්තරේ 4 හරි ml එකක් වෙන්න පුළුවන් එක කාක්ෂිකයකට විතරයි 8ට උත්තරේ 4 වෙන්න ඕනි අපි බලමුදා इसे समान है इससे को उन्होंने गैलियम हर एक उन्हें अब जानते होंगे गैलियम भी क्यों मरा कारण नहीं था धातु में निकालने नहीं धातु में निकालने का ताम बोल अल्बिस गामी इन्ना तागया अरे महोदय ने बोल अल्बिस गामी इन्ना तागया उधर जब उन्हें गैलियम का ताम गैलियम में इन्हें NH2NP1 बिंदु उत्तर देखाई उत्तरे
හරියට භාවිතා කරලා තියෙන වෙලා ඇතිනේ इलेक्ट्रॉन उत्तरे ग्रूप पीडीएफ का शॉर्ट नोट के दह नमवीन पिटे तीन अभी अवश्य तेर बुक मैं पहाये पिटन तीन तीरपते डिफाइन कर රසායනික බන්ධනයක පවතින පරමාණුවක් වගේ හරි ඒ කියන්නේ බොන්ඩ් එකක් තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන තමා ඒ කියන්නේ බන්ධනයක පවතින ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව පිළිබඳ මිනුම හරි ඒකට so measurement regarding the attraction of electrons in a bond chemical bond is the electronegativity හරි ඒක අපි ගත්තොත් එහෙම विद्युत
පෝලින් කියන විද්‍යාඥය හඳුන්වලා දීපු පෝලින් පරිමාණය විතරයි. හරිද? පෝලින් කියන විද්‍යාඥය හඳුන්වලා දීපු පෝලින් ස්කේල් එක. හරිද? පෝලින් පරිමාණය විතරයි අපි සාමාන්‍යයෙන් එළවලුද පිළිගන්නේ. මුදින් එක රටාවක් තියෙන්නේ. හරිද? රටාවක් තියෙන්නේ මෙන්න මෙහෙම. ඉන්ද්‍රනි ගත්තොත් එහෙම පුතා මේකෙන් ඒ විද්‍යුත් නිර්ණායකයෙන් අනිවාර්යයෙන්ම MCQ එක කුඩි රචනා ප්‍රශ්නයකුයි. හරි MCQ එක කුඩි එසේ එකයි ස්ට්‍රක්චර් එසේ ප්‍රශ්නයකුත් අහන්න ඕන අනිවාර්යයෙන්ම. පුතා ෂෝට් නෝට් එක දාලා දෙන්න Telegram එකට. Telegram එකේ බලන්න රැපිඩ් තියරි කියන ගෲප් එකේ ෆයිල්ස් වල බලන්න දාලා තියෙනවා මුල්ම හරියේදී පරමාණු ව්‍යුහය කියලා ඒකයි ෆෝවර්ඩ් කරන්න ඕනේ फॉरवर्ड कला बलन අද රේකේ පෙරලගන්න 19 වෙනි පිටුවට ඒක නම් කෙටියෙන් තියෙන්නේ ෂෝට් නෝට් එක තීරි බුක් එක ඔකට දැම්මද रटावक මෙතන හතරෙන් පටන් ගන්න.
හතරෙන් පටන් අරගෙන ෆ්ලෝරින් තමයි උඩින්ම ඉලෙක්ට්‍රෝ නෙගටිව් වෙන්නේ විද්‍යුත් වෙන වෙන්නේ හැමෝගෙම 0.55 අඩු කරන්න 0.5 අඩු වෙනවා ආයෙත් 0.5 අඩු වෙනවා 0.5 0.5 0.5 කොහොමද 0.5 0.5 අඩු වෙන්නේ යනවා හරි ඊට පස්සේ මුදේ බලන්න යටට යද්දි හරි යටට යද්දි එකක් අඩු වෙනවා අනුමෝම අඩු වෙවි යනවා යන්න යද්දි එකක් අඩු වෙනවා ඊට පස්සේ මුදේ එතනින් ආයේ තවත් අඩු වෙවි යනවා उदाहरण අගේ සාමාන්‍යයෙන් තුනක් වගේ වෙනවා හරි අගේ තුනක් වෙනවා හරි එතකොට මෙතන අගේ තුනක් වුණාම එතනින්ද දුතේ ආය රටාවුම පටන් ගන්න. තව පොඩි වෙනස් රටාවක් පටන් ගන්න එතනින්ද उतना आगे तुना पास से मिथन के आगे तुना तुना पास से गणपति आए दशम पहा अडवे नवा अगर दशम पहा अडवे नवा दशम हतरा अडवे नवा दशम हतरा अडवे नवा मान दशम पहा अडवना दशम हतरा अड़ुना दशम तुना अड़ुना हम दिग्गज में दशम तुना तमें अड़े मैं हमें दशम तुना तमें अड़े आए दशम पहाड़ी दशम नमे अड़े इतने दशम पहाय दशम हतरा दशम तुना दिग्गज में अड़े भी आगे नमें मतलब
ගාව ඔන්න මේ පැටර්න් එක දාගන්න නැත්නම් පොතක හරි මේක දාගන්න හරි ඉතින් අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ මොකද රටාව හතරෙන් පටන් ගන්න දශම පහ දශම පහ දශම පහ අඩු කර කර යන්න පොයින්ට්ස් පොයින්ට්ස් පහක් ගන්න බිඳුවක් වෙනවා එකක් අඩු වෙනවා දශම පහයි දශම හතරයි පොයින්ට් 3 දශම තුන ගන්න දිගටම අඩු වෙවි යනවා පුතා හරිද දශම පහ අඩු වෙනවා දශම හතරක් අඩු වෙනවා දශම තුන ගන්න දිගටම අඩු වෙගෙන යනවා හරිතේ තුන් තලන රටාව ඉතින් ඔයාලා අගෙන් පාඩම් කරන්න ඕනේ මේ රටාව බලවම ඇති හරි හතරේ පටන් ගන්නවා දශම පහ 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 වේවි යනවා ඊට පස්සේ එකින් සතුනේ පටන් ගන්නවා දශම පහයි දශම හතරයි දශම තුන ගන්න මේක නෑනවා හරි මුතා මේ අගයන් බලන්නේ ලොකු වැදගත් කමක් නෑ ඒක නිකන් සීකියු එකක් වගේ අහන්නේ නමුත් අපිට වෙනම රටාවක් තියෙනවා ඒ පැටර්න් එකෙන් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න ස්ට්‍රක්චර් ඩිසයින් ප්‍රශ්න සහ තවත් MCQ එකක් අහනවා. අපි දර මේක ඉතාල වැඩගත් කොටස මේ පාඩමේ තියෙන. හරි ගොඩාක්ම අපිට වමනාගේ කොටසක් තමයි ඒක.
හරි. බලන්නකොට අපි එයා මුලින්ම මම මේක අහන්න. තව වෙලා වුණා මැසේජ් එකක් දාන්න. पूर्ण सहसंयुज बंधन complete covalent bond එක complete covalent bond එක පූර්ණ සහසංයෝජය පුතා විද්‍යුත් ඍණතා වෙනස 0 සහ 1.7 අතර නම් හරි එතන අපි කියන්නේ ද්‍රවීය සහසංයෝජ බන්ධන කියලා ද්‍රවීය සහසංයෝජ බන්ධන තමයි මෙතන මේ නිර්ද්‍රවීය කියලා කියන්නේ නිර්ද්‍රවීය පූර්ණ සහසංයෝජ බන්ධන කියලා කියනවා නම් polar covalent bonds मेजोरिटी තම මේක මතක නියුට් එකේ නෑ මේක සබහන් අත්දා ගන්න විද්‍යුත්‍රතාවයස බිඳුවයි නම් පූර්ණ නිර්ද්‍රවීය සහසංයෝජයයි කම්ප්ලීට් නම් පෝලර් කෝවලන්ට් විද්‍යුත්‍රතාවයස මේ යගේ නම් ද්‍රවීය සහසංයෝජයයි පෝලර් කෝවලන්ට් විද්‍යුත්‍රතාවයස 1.7යි නම් අයනිකයි හරි අයනික බොන්ඩ් එකක් වෙනවා හරි ඔය සබහන් අත්දා ගන්න පුතේ ඔමන නියුට් එකේ නෑ
හරි. එතකොට මේක හරි නේද බලන්න. හරි. ඔතන බලන්න. දැන් අපි බලමු අපිට මේකෙන් MCQ වලට උත්තර ලියන්නයි structure essay වලට උත්තර ලියන්නයි වෙන්නේ කොහොමද කියලා. හරි MCQ වලටයි structure essay වලටයි උත්තර ලියන්න පුළුවන් කොහොමද කියලා බලමු pattern එක. හරි මේක රටාවක් තියෙන පුතේ රටාව කොහොමද කියලා බලමු. उदाहरण सहस्कर मुलिम मध्य पागन क्लोरीन सारे मध्य परमाणु मुहुकरणे बलानोनी मुहुकरणे hybridization of the central atom and hybridization of the central atom බලන්නෝනේ. ඉතින් ඊට පස්සේ මධ්‍ය පරමාණු මත පවතින ආරෝපණ බලන්නෝනේ. හරි charges on the central atom. ඊට පස්සේ මුලින්ම මුහුණුකරණය බලනවා හරි මුහුණුකරණ hybridization එක බලනවා. එකකින් එහා වෙන්නේ විදුරණතාවය වැඩි වෙන්නේ මේ විදිහට වැඩිම තියෙන්නේ sp වල ඊට පස්සේ sp2 ඊට පස්සේ sp3 මොනවා තමයි විදුරණතාවය යන්නේ ඊට පස්සේ තමයි සෙන්ට්‍රල් ඇටම් එකේ තියෙන චාර්ජර්ස් බලනවා හරි ආරෝපණ බලනවා උදා චාර්ජර්ස් බලනවා සෙන්ට්‍රල් ඇටම් එකේ පොසිටිව් හරි විද්‍යුත් ගොඩක් ඒ කියන්නේ ධන විද්‍යුතේ විදුරණතාවය වැඩි විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙනවා හරි පුතාට මේ පහළට පිළිවෙලට බලන්න ඕනේ මේ තුන්දෙනාව හරි මුලින්ම මුහුණුකරණය බලන්න මේ විදිහට වෙනස් වෙනවා ඊට පස්සේ පුතේ
මධ්‍ය පරමාණු මත තියෙන ආරෝපණ බලන්න charges on central atom and ඒක අනුව ඉන්දිර වෙනස් වෙනවා ආය ඔක්සිකරණ අංකය බලන්න oxidation number එක බලද්දී ඒ විදිහටම ඔක වෙනස් වෙන්න ගන්නවා හරිද ඒ විදිහටම ඔක වෙනස් වෙන්න ගන්නවා ඒක පොද ඒ ඔක්සිකරණ අංකය දන වෙන්න වෙන්න විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා හරි දැන් මට මේ ඔන මේක නෝට් කරගන්න නෝට් කරලා උඩේක ඔන්න මේක නෝට් කරගන්න උතුන බලන්න ඕනේ පිළිවෙලට මම ෂෝට් නෝට් එකක බලන්න දාලා තියෙනවා හැබැයි ඔන්න ලියන්න ඕන ලියා ගන්න පිළිවෙල ඉතින් අපි උත්තරේ හොයන්න බලමු හරිද වගේ කොහොමද උත්තරේ ගත්තේ කියලා හරිද හොරකට මොකද්ද වැඩිමු කියලා
ඉතින් බලන්න මම මේක මහනවා වෙලා ඇතිනේ මම නෝට් එක ගන්න නෝට් කරන්න වෙලා වුණා කියන්නේ මම මේක මහන්න දැන් බලන්න මෙහෙම आरोपण मद परमाणु आरोपण मद परमाणु मध्य परमाणु आरोपण ऑक्सीकरण उदाहरण अभी ताऊ पास के बस अलग दिनों दाह में करने में एक साथ अच्छा करने के बस पटाऊंगा मुझ इलेक्ट्रॉन लगावे नहीं में शक्ति है किए नेगर तभी आवाज़ ताऊ का छुट्टा किया करने होने हाय
आरोपण आरोपण चार्जेस उत्तर धन आरोपण उदासी उत्साह
इलेक्ट्रॉन ලබාගැනීමේ ශක්තිය හරි ඉලෙක්ට්‍රෝන ලබාගැනීමේ ශක්තිය මොකද ඉලෙක්ට්‍රෝන බන්ධතාවය අලුත් සිලබස් එකේ හැටියට පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා ඔතන ඉස්සර 2019 ට කලින් සිලබස් එකේ තමයි ඉලෙක්ට්‍රෝන ඇෆිනිටි ඉලෙක්ට්‍රෝන ගේන් එනර්ජි දෙක සමානයි කියලා කිව්වේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ලබාගැනීමේ ශක්තියයි ඉලෙක්ට්‍රෝන බන්ධතාවයේ දෙකම සමානයි කියලා දෙන්නේ. දැන් මේක ඍණ ලකුණකින් වෙනස් වෙනවා පුතා. ඒක ඍණ ලකුණකින් මාරු වෙනවා. හරි බලමු මෙන්න මෙහෙම वायुमय परमाणु मौलिक इलेक्ट्रॉन मौलिक लबादील वायुमय एनायन मौलिक हदनोनी शक्ति इलेक्ट्रॉन लबागनी शक्ति वायुमय परमाणु मौलिक इलेक्ट्रॉन मौलिक लबादील वायुमय अनायन मौल्य हदनोनिकरण शक्ति अभी කියනවා इलेक्ट्रॉन ලබා ගැනීමේ ශක්තිය කියලා. හරි එතකොට උදේ ගත්තොත් එහෙනම් මෙහෙම परमाणु इलेक्ट्रॉन एंडोथर्मिक रिएक्शन इलेक्ट्रॉन विन्यास NS2 टाइप के इलेक्ट्रॉन कॉन्फ़िगरेशन का इलेक्ट्रॉन कॉन्फ़िगरेशन का हर बालों ताले वाले एक दिए ने एक आठ के ने पॉजिटिव वैल्यू दिए ना अब जाने हम वो नेगेटिव वैल्यूज देने हैं अब जैसा बालों में क्यों टेक किया ना वैल्यूज टेक बालों बता दो वाले अपने पेन हो अनित हम वोटम नेगेटिव वैल्यूज तीन हो नाइट्रोजन टाइ सेकंड ग्रुप पे कराएं देवनी काम नहीं रहता मैं पॉजिटिव ये वो तीन ताने ये वो तीन है उधर उतना अपने पेन हो बनो हम दाहत तीनी काम डेट तमाई लोकुमर रीना आ गया नहीं कहने नेगेटिव वैल्यूज वैडी में एक ने मुकाद बता
යාලා තමයි වැඩිම ශක්තියක් පිට කරන කට්ටිය. හරි යාලා තමයි වැඩිම ශක්තියක් පිට කරන කට්ටිය. උදේ මෙතන ටියුට් එකේ ටියුට් එක වල ප්‍රින්ට් කරලා තියෙනවා නම් චුට්ටක් දාගන්න මෙතනින් N සහ දෙවෙනි කාණ්ඩය හරි එතන ලියන්න නයිට්‍රජන් සහ දෙවෙනි කාණ්ඩය තාප දාය තාප අවශෝෂක වේගය කියලා. නයිට්‍රජන් and second group elements are endothermic. තාපදායක බව ඉහළම වේ. इलेक्ट्रॉने
හරි පුතේ ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඊළඟට හරි පුතේ දැන් ඔය ඉලෙක්ට්‍රෝන අත් නිකන් विकर्षण ඊළඟ ඉලෙක්ට්‍රෝන ටික අරගන්න ලොකු ශක්තිය අවශෝෂණය ඇබ්සෝබ් කරගන්න වෙනවා එතකොට පුතා අනිවාර්යෙන්ම ඩෙල්ටා එච් ධන වෙනවා හරි ඩෙල්ටා එච් පොසිටිව් වෙනවා සියලු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හරි එතකොට පුතා පළවෙනි එක හැර හරි පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීම හැර අනික් සියලු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තාප අවශෝෂක වෙනවා හරි so except the first one all other electron gain energies are endothermic හරි except one except the first one all other electron gain energies are endothermic හරි ඒක සම්පූර්ණයෙන් ගන්න පුතා ඒතකොට යාලට බලෙන් තමයි ඉලෙක්ට්‍රෝන දෙන්න ඕනේ හරි පුතෝ ඒකට එක නෝට් කරගන්න පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමෙන් පසු පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමෙන් පසු इलेक्ट्रॉन अतर ඇතිවන විකර්ෂණ බලය නිසා इलेक्ट्रॉन अतर ඇතිවන විකර්ෂණ බලය නිසා සියලු इलेक्ट्रॉन ලබා ගැනීම සියලු इलेक्ट्रॉन ලබා ගැනීම ताप अवशोषक वेग ताप अवशोषक वेग हाय प्रतिबल सुविधा के अंदर वो लगाएंगे आफ्टर द फर्स्ट इलेक्ट्रॉन इज गेन्ड आफ्टर द फर्स्ट इलेक्ट्रॉन इज गेन्ड ड्यू टू द रिपल्शंस इन बिटवीन द मॉलिक्यूल्स ड्यू टू द रिपल्शंस इन बिटवीन द मॉलिक्यूल्स All other electron gain energies, all other electron gain energies would be endothermic, would be endothermic. Due to the repulsions in electrons, due to the repulsions in electrons.
इलेक्ट्रॉन लबा गेनीम शक्ति ऋण उत्तर इलेक्ट्रॉन बंधुतावेहबस इलेक्ट्रॉन बंधुतावेह इलेक्ट्रॉन लबा गेनीम शक्ति ऋण अगे कि इलेक्ट्रॉन बंधुतावे लगे इलेक्ट्रॉन बंधुतावे लगे इलेक्ट्रॉन लगे शक्ति ऋण उत्तर विधि ऋण उत्तर इलेक्ट्रॉन लगे शक्ति ऋण उत्तर इलेक्ट्रॉन बंधुतावेगी इलेक्ट्रॉन गेन एनर्जी इलेक्ट्रॉन एफिनिटी डेफिनेशन ऑफ द इलेक्ट्रॉन एफिनिटी इलेक्ट्रॉन एफिनिटी इक्वल्स नेगेटिव इलेक्ट्रॉन गेन एनर्जी इलेक्ट्रॉन एफिनिटी इक्वल्स नेगेटिव इलेक्ट्रॉन गेन एनर्जी और अब आपको ओम मात्रा के आधार पर यहां पे तो इलेक्ट्रॉन लगाने की जो शक्ति है ऋण आगे की वैल्यू पर हम बताएं होता इलेक्ट्रॉन लगाने की शक्ति है ऋण आगे की वैल्यू पर हम बताएं इलेक्ट्रॉन बंधुतावे लगेंगे और इलेक्ट्रॉन बंधुतावे लगेंगे एक तरफ हां चार्ज मारूकलवा
17 වෙනි කාණ්ඩය ගත්තාම MS 285 හරි ක්ලෝරෝ ක්ලෝරෝ බ්‍රෝමෝ අයඩෝ ඇස්ටටින් හරි ක්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඇස්ටටින් උදේ 18 වෙනි කාණ්ඩය ගත්තාම 18 වෙනි කාණ්ඩය ගත්තාම NS2 MP6 වෙනවා 18 වෙනි කාණ්ඩයේ NS2 MP6 වෙනවා එතකොටේ K me a sir හරි හෙලියක් sir කියලනවා හෙලියක් sir හරි පුත අපි ඕනම ඔය කෙටිම ටික දානවා මම අයපාරක් කියන්නම් ඕක හරි කෙටිම ටික දානවා හරි දෙවි අද කැටගරි ටික ඕන්නම් දාගමු හරි පල්ලේ කාණ්ඩයෙන් පුතා එතකොට බලන්න ලිසි සෝමේ හොට්ට රුබී සිප පැන්නා පල්ලේ කාණ්ඩයේ ලිසි සෝමේ හොට්ට රුබී සිප පැන්නා बेबी मगे कत सर मट बैनर है बेबी मगे कत सर मट बैनर है बोल अलविस गमेना तगया
उदाहरण कांडे बल्ड कमल सिल्वा जर्मी सना लिडवेला कमल सिल्वा जर्मी सना लिडवेला नयनपाल आशयंती बिनरमली पावसनिकांडे नयनपाल आशयंती बिनरमली दास एमिकांडे ओन्नसना सेल्लम टेलीविजन पॉलीमा दास एमिकांडे ओन्नसना सेल्लम टेलीविजन पॉलीमा Scandium, radium, vanadium, chromium, manganese, iron, cobalt, nickel, copper, zinc. And today we have scary tiny. And again, chooty. By the body, vicious creatures. And again, we have Amutu, Sattu, may fear cows. And everything we have by the way. And nice, cute zebras. And body, cute zebra, our egg. And those scary tiny vicious creatures. May fear cows and nice cute zebras. And so, mama, we have to know D equal to mother the other one. And 3D elements mother the other one. So, I'm going to put out of my NS2 N minus 1 B N kill NA. NS2 N minus 1 DNA. Sorry, DNA.
වායු 11ක් තියෙනවා පුතේ වායු 11 තමයි උච්ච වායු ඒක මතක තියාගන්න ඕනේ ඒක ගොඩක් සැරයක් MCQ වලට අහලා දෙනවා ගෑසස් කීයද කියලා පුතා නෝබල් ගෑසස් 6යි හරි උච්ච වායු 6යි ඊට පස්සේ දිවි පරමාණුක අණු හරි ඒ කියන්නේ පරමාණු දෙක ගානේ තියෙන ඒවා H2 N2 O2 F2 Cl2 මේ පළවෙනි පස් දිනාට පුතා අපි කියන්නේ द्वी परमाणु का अणु डायटमिक गैसेस एवं दानता लिया करना हरे पहले में देना डायटमिक गैसेस द्वी परमाणु का अणु है ना अनेक देवा उच्च वायु ठीक है तो नहीं पता इतने तमाम कलहक पेन्ने विधि रहे परमाणु कलहक तेन्ने विधि रहे पुत्र अनेक देखा है इनमें आवर्ता वक्वे अलोह लोह वेंकर करना भी ये नॉन मेटल्स मेटल्स सेपरेट कर गाना भी दाना गाना होनी है तो ना एक तरह से मेरे भाई बोरोन गाव इंदला अरे बोरोन गाव इंदला इनमें मैं पानी पहला खा देंगे तो ये पानी पहले मैं करते थे ये नहीं आलू भर नॉन मेटल्स पानी पहले मैं करते थे ये ना वाल लोह मेटल्स इसट
वर्णावली विशेष अवस्था सिलबस अरेटिक कथा अरेटिक कथा करवा सर कथा कर प्रश्न उत्तर अंतिम इलेक्ट्रॉन दुरेपहक दुरात्म सामान्य परमाणु अरे फ्रॉम द न्यूक्लियस टू द लास्ट इलेक्ट्रॉन इज द एटॉमिक रेडियस चार्ट गोड़ा परमाणु परिमाव विचलन विधि
හරිද පරමාණුක පරිමාව විචලන විදිහ ගොඩක් වැදගත් බලන්න එතනදි වෙන්නේ කොහොමද කියලා පළවෙනි කාණ්ඩයෙන් පටන් අරගෙන එන්න එන්න අඩු වේගන යනවා හරි පළවෙනි කාණ්ඩයෙන් පටන් අරගෙන එන්න එන්න අඩු වේගන යනවා ඊට පස්සේ මුත්‍ය ආයේ දෙවෙනි කාණ්ඩයෙන් පටන් ගන්න ඒකෙන් දෙවි සර් පළවෙනි ආවර්තයෙන් පටන් අරන් අඩු වේගන යනවා පළවෙනි කාණ්ඩයට තමයි වැඩිම පරිමාව වැඩිම array තියෙන්නේ හරි so first group has the highest radius or the highest volume හරි ඊට පස්සේ බලන්න දෙවෙනි තුන්වෙනි ආවර්තයේදී පළවෙනි එකට වඩා දෙවෙනි කියන්නේ පළවෙනි කාණ්ඩයේම ඊළඟ කෙනාගේ තුන්වෙනි ආවර්තයේ ඉන්න කෙනාගේ array ගොඩක් විශාල වෙනවා හරි ඊට පස්සේ මෙන්න මෙතනදී d ගොනුව පොඩ්ඩක් අස්සට ඇවිල්ලා වෙනස් වෙනවා නමුත් අපිට ඕනේ sp ගොනුවේ විචලනය තමයි ගොඩක් වමනා වෙන්නේ හරි එතකොට අපිට මෙන්න මෙහෙම අදහසක් ගන්න පුළුවන් උතන්ට හරි මෙන්න මේක අදගන්න මේක අදින්නේ කෙටියෙන් මෙන්න මෙහෙම හරි මෙතනේ පටන් ගන්නවා ලිතියම් වලින් බෙල්ලියම් බෝරෝන් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් එක වෙනවා ඊට පස්සේ එක පාරට වැඩි වෙනවා සෝඩියම් වලට ආයෙ වැඩි වෙනවා නමුත් පොරෝන් ඩයොක්සයිඩ් එක අඩු වෙගෙන යන්නේ හරි ඔහොම තමයි එදෙන අවේගණ යන්නේ විදියට හරි තමයි අපිට තියාගන්න පළවෙනි කාණ්ඩයේ තමයි පුතේ ලොකුම පරමාණුක පරිමාව තියෙන්නේ පරමාණුක ආරය ලොකුවටම තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ දකුණට යන්න යන්න ඔබ චූටි වෙන එක වෙන්නේ දකුණට යන්න යන්න ඔබ චූටි වෙන එක වෙන්නේ හරිද ඉතින් පළවෙනි යාලනවල කාණ්ඩයක පහළට ආරය වැඩි වෙනවා so down the group radius increases ඔතේ ආවර්තයක දකුණට යද්දී array අඩු වෙනවා. හරි across the period from left to right radius decreases. ඒ ඔක්කොම උදේ ඔතන print කරලා තියෙනවා. හරි. ඔතනතර මේ විදිහට වෙන්නේ හේතුව තමයි නිවාරක ආචරණ නැත්නම් shielding effect කියලා අපි කියන්නේ. ඔයාලා දන්නා පුතා නිවාරක ආචරණය කියන්නේ අභ්‍යන්තරයේ ඉලෙක්ට්‍රෝන වගින් ආවරණය කරගන්නවා බාහිර ඉලෙක්ට්‍රෝන ටික. හරි අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන මගින් බාහිර ඉලෙක්ට්‍රෝන ටික ආවරණය කරගන්නවා. හරි ඒක තමයි අපි කියන්නේ නිවාරක ආචරණය කියලා. හරි පුතා ඊට පස්සේ වැන් ඩර් වාල්ස් array කියන්නේ වැන් ඩර් වාල්ස් බන්ධනයකින් දෙන්නේ කියෙද්දී හරි අපි ඒක කතා කරනවා දෙවෙනි පාඩමේ අන්තිමට වැන් ඩර් වාල්ස් බන්ධනයකින් දෙන්නේ බැඳලා ඉද්දී ඒ දුරෙන් අර්ධයක් හරි so half distance of the distance between two molecules which are bonded with van der Waals bonding is van der Waals radius ඊට පස්සේ ලෝහකාරය හරි ලෝහක දැලිසක්තියෙදි දැලිසේ තියෙන පරමාණු දෙකක් අතර දුරෙන් භාගයට අපි කියන්නේ ලෝහකාරය කියලා හරි metallic radius එක හරි ලෝහ පරමාණු දෙකක් අතර දුරෙන් භාගයක් අයනිකාරය ගොඩක් විශේෂයි හරි අයනික රේඩියස් ගත්තහම වල මතක තියාගන්න ඕනේ උදේ ඍණ ආරෝපිත වෙද්දී හරි නෙගටිව්ලි චාර්ජ් වෙද්දී ඒකේ array ගොඩක් වැඩි වෙනවා හරි නෙගටිව්ලි චාර්ජ් වෙද්දී ඍණ ආරෝපිත වෙද්දී ඒකේ array ගොඩක් වැඩි වෙනවා ඊට පස්සේ කොට පොසිටිව්ලි චාර්ජ් වෙන්න ඒකේ array අඩු වෙනවා පොසිටිව්ලි චාර්ජ් වෙන්න ඒකේ array අඩු වෙනවා अंतिम सिलबस अलग
මට වර්ණාවලියක මම මේක කියන්න බැරි වුණා පුතේ තරංග ආයාමයේ දිශාවට නැත්නම් වේව් ලෙන්ත් එකේ දිශාවට කොහොමද අපි මේක කඳින්නේ කියන්නේ ආවර්තිත මේ සරි වර්ණාවලිය කඳින්නේ කියන එක හිතා බලන්න ලයිමාන් ශ්‍රේණියේ රේඛා ගොඩක් කුඩයි හැබැයි රේඛා එන්න එන්න ඈත් වෙනවා වේව් ලෙන්ත් එක වැඩි වෙන රේඛා ඈත් වෙනවා හිතා බාහමවල තවත් ඈත් වෙනවා පාෂන් වල ඊටත් වඩා ඈත් වෙන්න ගන්නවා හරි පාෂන් වල ඊටත් වඩා ඈත් වෙන්න ගන්නවා ත්‍රිපුතේ ඈතට යන්න යන්න හරි ඈතට යන්න යන්න ඉලෙක්ට්‍රෝ ඒ කියන්නේ ওই වර්ණාවලිය ගොඩාක් ඈත් වෙන එක වෙන්නේ ඈතට යන්න යන්න වර්ණාවලිය ගොඩාක් ඈත් වෙන එක වෙන්නේ හරි විතර මතක තියා ගන්න හොඳට වර්ණාවලිය මෙන්න මේ වේව් ලෙන්ත් එක අනුව නැත්නම් තරංග ආයාමය අනුව අඳින්න තාම එකපාරක් අතහැරෙන්නේ නැහැ පුතේ වලට එහෙනම් මේක ගොඩාක් වැදගත් එකක් මේක අඳින්න පුරුදු වෙන්න ඕනේ හරි වර්ණාවලිය ඈතට යන විදිහට හරි ඔබත් බලන්න මතක ඇති අපි ඇඳුත් එහෙම සංඛ්‍යාතයේ දිශාවට ඔක එන්නේ ලං වෙන එක තමයි පුතේ වෙන්නේ හරි රේඛා එන්නේ ලං වෙනවා හරි එතකොට ඔතනදි වෙන්නේ රේඛා ඈත් වෙන එක මෙන්න මේ අදහසක් මම කියන්නේ හරි සංඛ්‍යාතයේ දිශාවට අනුගතේ රේඛා එන්නේ ලං වෙනවා. දර තරංගායාමයේ දිශාවට අනුගත පරණ රේඛා එන්නේ ඈත් වෙලා තියෙන්නේ. මොනවායි සබහන් දෙක අදහස ඔළුව තියා ගන්න ඕනේ. අනික මේකේ වැඩිම ඈතින් ඉන්නේ පරතරයේ වැඩිම ලයිමාන් ශ්‍රේණියේ මේකේ පරතරයේ අඩුම ලයිමාන් ශ්‍රේණියේ. ඒක ඔයාලා ඔළුවේ තියා ගන්න ඕනේ. එතකොට පළවෙනි පාඩමේ තියෙන සියල්ල මෙවර වෙනවා. අපිට තව MCQ ටික කතා කරන්න තියෙනවා. අපි ලබන සතියේ අන්තිම පැයේ MCQ ටික ඔක්කොම කතා කරමු. පුතා පළවෙනි පාඩමේ රචනා ප්‍රශ්න ටික අපි ගිය සතියේ කතා කරා. හරි. අන්තිම පැය භාගයේ අපි රචනා ප්‍රශ්න ටික කතා කරා. ඒක ඔක්කොම group එකේ දාලා තියෙනවා. queries, spot place papers කියලා past papers ඔක්කොම ටික පළවෙනි පාඩමට අදාළව. ඒක ඔයාලා ආයෙත් සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට තව පළවෙනි පාඩමේ අපි කතා කරපු නැති past papers ටික දෙවෙනි පාඩමක් ටික ඉවර කරලා එකපාර කතා කරලා ඉවර කරනවා. හරි. පුතේ එතකොට එදික සම්පූර්ණ කරන්න එක මොඩියුල් පේපර් ක්ලාස් එක තියෙනවා. එතකොට මොඩියුල් පේපර් ක්ලාස් එකේ පේපර් එක දාලා තියෙනවා පේපර් ගෲප් එකේ. ඒක කරලා එක ඔලගෙන්න ෆ්‍රී ජොයින් ලින්ක් එක දාලා තියෙනවා ගෲප් එකටම. හරි. පේපර් එක ලියලිවලා එක ජොයින් වෙන්න. හරි මේක අදාර අපි මෙච්චරයි කතා කරන්නේ. අපි ඊළඟ දවසේ දෙවෙනි පාඩම පටන් ගමු. හරි. එතනම මම පල්ලිය ගන්න දෙන්න නවත්තනවා. වැඩි දියුණු කරන්න ඕන ගැටලුවක් තිබුණොත් Telegram එකේ මැසේජ් එකක් දාන්න.